ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රකාශය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයයි ඇමති ගම්මන්පිල පවසයි කොළඹ වරාය රටේ ආර්ථිකයේ හදවතයි මේ හදවත කපා කොටා විකුණන්නට අප ඉඩ තියන්නේ නැහැ ජවිපේ නායකයාගෙන් ප්‍රකාශය ආණ්ඩුව රටේ ජනතාවට පෙව්වේ පැණිය නොවේ බොරුවයි විපක්ෂ නායකගෙන් චෝදනා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා සමාජ මාධ්‍ය පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කර උපාධිධාරීන් 76 දෙනෙකු මෙම උපාධි ප්‍රදානයට සුදුසුකම් ලබා තිබුණා එහිදී අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් උපාධිධාරීන් 50 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදු කෙරුණා මෙම අවස්ථාව සඳහා සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සහ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් MTR ශාමිනී අත්නායක මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියා කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ජනතාවට තවමත් අවශ්‍ය නොවන බව පැවසූ පුද්ගලින්ටද මේ වන විට වෛරසය ආසාදනය වී තිබීම කනගාටුවට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනට එක් වෙමින් මේ රටේ හැම පුරවැසියෙක්ම බයයි ඉන්නේ ඒක තමයි ඇත්ත කතාව ඇයි කොරෝනාව ගැන කිසිම නිශ්චිතතාවයක් නැහැ කොයි වෙලාවේ වැළඳෙයිද දන්නේ නැහැ ඒ බියසක සංඛාව මේ රටේ සීලම දෙනා තුල තිබෙනවා මේ වියතුන්ගෙන් පිරුණායයි කියන රජය කිසිම පරීක්ෂණයකට ලක් නොකරපු පැණියක් පිළිබඳව ජනතාවට වැරදි ප්‍රචාරයවල ඒ පැණිය බොහොම හොඳයි කියලා පෙන්වන්නට ඇමතිවරුන් ලව්වලා මාධ්‍ය ඉදිරියේ එහෙමත් නැත්නම් මාධ්‍යවලට ඒ රූප රාමු නිකුත් කරලා මෙන්න කතානායකත් පැණිය බිව්වා සෞඛ්‍ය ඇමතිණියත් පැණිය බිව්වා අර ඇමතිවරයත් පැණිය බිව්වා මේ ඇමතිවරයත් පැණිය බිව්වා මතයක් ඇති කරා පැණිය බිව්වම ඔක්කොම හරි කියලා. පැණිය නෙවෙයි රටේ ජනතාවට පෙව්වේ බොරුව, මිත්‍යාව. ඓතිහාසික රැවටිල්ලකට රටේ ජනතාව පාත්‍ර වුණා. එක පැත්තකින් පැණිය හොඳයි කියාගෙන යන අතරතුර තවත් කොට්ටාසයක් කිව්වා දැම්මම අපේ රටට එන්න තෝන්නේ නැහැ කියලා. කනගාටුයි කියන්නේ දැම්මම අපේ රටට එන්න තවශ්‍ය නැතේ කියන පුද්ගලයන්ටත් බොහොම අවාසනාවන්ත විදිහට කොරෝනාව වැළඳිලා. ඒ කියන්නේ අපි කනගාටු වෙනවා. කෝ අර ආණ්ඩුවේ තීන්දුව తీරන ගන්න වියතුන්ගේ වියක් මග දැන් පැණිය මේ වියතුන් කොට්ටාසය කියන ඔක්කොම හරි කියලා මුළු ලෝකෙම hina වෙනවා කොළඹ වරායේ නැගිනහිර ජැටිය පෞද්ගලික සමාගමකට විකිණීමට බදු දීමට හෝ කොටසක් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේවනතේ කිසිදු තීරණයක් ගෙන නොමැති අතර අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතය වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් කොරෝනා වසංගතයෙන් පෞද්ගලික අංශයේ දැනට සේවයට කැඳවන්නේ නැතුව නිවසේ නතර කර සිටින සේවකයන්ට අමංගේ වැටුපෙන් 150ක් හෝ රුපියල් 14500ක් යන දෙකෙන් වැඩි මුදල ගෙවීමට පෞද්ගලික අංශය යොමු කිරීමට කම්කරු අමාත්‍යතුමා ගෙනාපු යෝජනාව සම්මත වුණා 2021 මාර්තු 31 වෙනිදා දක්වා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම දිගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. මේ වසර තුල ගණන් හදලා තියෙනවා පොල් ගෙඩි මිලියන 250ක පමණ හිගයක් ඇති වේවි කියලා. අකණ්ඩව මාස 4ක් තුල දිවි මාසික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 400කට වඩා අඩුව පැවතුනොත් සීතකල පොල් මද ආනයනය කරන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කරා. කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී ලබා දෙන ඉහළම වන්දි මුදල් ලෙස උපරිම සීමාව ලක් කරලා තිබුණේ රුපියල් 12,50,000ක්. එම මුදල දෙගුණයකින් වැඩි කරලා කම්කරුවන්ගේ රැකියාව අහිමි කිරීමේදී ගෙවන වන්දි මුදලේ උපරිමය ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. යම් චුදිතෙක් නඩුවක චුදි වින්දිතයන්ට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා අත්අඩංගුවට ගැනීමක් සිදු වුණොත් ඇප ලබා දිය හැක්කේ අභියාචනාධිකරණයට පමණයි. අභියාචනාධිකරණයේ වෙනුවට ඇප ලබා දීමේ අධිකරණයේ මහාධිකරණයේ ලෙස වෙනස් කිරීමට අදාළ පන්ත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. රතගාලක වාහන නවතා ගමන්
කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමේ මුල් පියවරක් වශයෙන් සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අද සිට මහා කන්නේ සඳහා වියළි මණ්ඩලයෙන් වී මිලදී ගැනීම අද ආරම්භ කරනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආණ්ඩුවෙන් වී ගොවියාගේ මිලදී ගැනීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. වියළි සම්බා සඳහා රුපියල් 52ක මුදලකුත් වියළි නාඩු සඳහා රුපියල් 50ක මුදලකුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොහොර සහනාධාරය ලබාගත් ගොවීන්ගෙන් හෙක්ටාරයකට වී කිලෝ 1000ක් මිලදී ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. නැගෙන හිටිය ජටිය සම්බන්ධයෙන් විවිධ මත මේ වෙලාවේ පළ වෙනවා. මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පසුනා 151ක අයිතියක් රජයට තියාගෙන මේක ප්‍රතිව්‍යුහගත කරන්න සූදානමක් තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා පවසනවා. මේක විකිණීමේ කිසිසේත්ම එහෙම ක්‍රමවේදයක් නැහැ කියලා. මොකද මේ රජයේ මතය මේ සම්බන්ධයෙන් රටේ අග්‍රාමාත්‍යවරයා තමයි පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා. අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ මේ පිළිබඳ ආණ්ඩුව මතයයි. ආණ්ඩුවේ මතය මෙම ජැටිය පෞද්ගලික සමාගමකට විකිරීමට හෝ බදු දීමට හෝ කොටසක් පැවරීමට හෝ ආණ්ඩුව කිසිම තීරණයක් අරගෙන නැහැ. මෙතෙක් කාලයක් රට පාලනය කර ඇත්තේ දේශපාලඥයින් නොව තැරැව්කරුවන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ කොළඹ පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් කොළඹ නැගෙනහිර ජටිය විකිණීමට එරෙහිව සහ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ගල්මුවදරදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. නැගෙනහිර ජටිය විකිණීමට එරෙහි උද්ඝෝෂණ ජනපවුර ලෙස නම් කර තිබූ මෙම විරෝධතාවයේ අද පසුරු 4ට පමණ ආරම්භ වූ අතර එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. කිසියම් හෝ පාසලක අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් නොමැති බවට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කළහොත් එම අඩුපාඩු සපුරාලීම සඳහා පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුසීල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. බස්සාහිර පළාතේ 25 වෙනිදා ඉඳලා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටින දරුවන් සිටින නිසා ඒ පාසල්වල 11 ශ්‍රේණිය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පරිම උත්සාහයක් දරන්න ඕනේ. සෞඛ්‍ය විධිවිධානත් එක්ක පාසලේ පන්ති කාමරවල දරුවන්ට දෙන අධ්‍යාපනය තමයි අපේ රටේ ගුරුවරුන් දරුවන් දෙමාපියන් හුරු වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් විවෘත කිරීමට කටයුතු කළේ. සමහර වෙලාවට විවිධ වෘත්ති සමිති කරුණු දක්වනවා. පහසුකම් ප්‍රමාණවත් නැහැ කියන කාරණේ කොහේ හෝ පාසල්වල යම් කිසි අඩුපාඩුවක් සඳහන් කළොත් ඒව විසඳා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනවා කියන එක තම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශය හරහා ජාත්‍යන්තරයෙන් යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා නැවත වරක් මතුවීමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
දැන් ජාත්‍යන්තරය තුල මේ රටට තිබෙන ලොකු චෝදනාවක් තමයි යුද අපරාධ පිළිබඳ චෝදනාවක් තිබෙනවා. මානව හිමිකම් සංවිධාන වලින් එදා තිබුණු රජයට යම් යම් තහංචි එල්ල වෙලා මේ රටට ආර්ථික සම්බාධක පනවන තරමට ඒ ප්‍රශ්නය පුළුල්ුණා. නමුත් 2015 යහපාලන ආණ්ඩුව පත් වුණාට පස්සේ අපිට පුළුවන්කම ලැබුණා ජාත්‍යන්තර සංවිධානත් එක්ක සාකච්ඡා කරලා ඒව සමතේකට පත් කරගන්න පුළුවන් හැකියාව එදා අපේ ආණ්ඩුවට ලැබුණා. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද නැවත වතාවක් ජනාධිපතිතුමා මේ අම්පාරේදී මේ කරපු ප්‍රකාශයත් එක්ක යුද අපරාධ පිළිබඳ කරපු ඒ චෝදනාවල් නැවත එළියට එීමේ අවදානමක් දැන් නැවත පවතිනවායි කියන එකත් අපි කියන්න ඕනේ. දැන් කෙටි විරාමයක්. කිසිදු සමාගමකට හෝ පුද්ගලයෙකුට මෙරට පරිසරයට අහිතකර දේ සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මුතුරාජවිල අබේ භූමියේ ඉඩම් ගොඩ කිරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවිල තෙත් අබේ භූමිය අක්කර 700ක භූමි ප්‍රමාණයක සිදු කරන අනවසර ගොඩකිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතා බහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ද පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සිය විරෝධය පළ කර සිටියා. මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. සමහර තැන්වලදී අපිට නිරීක්ෂණය වුණු කාරණයක් තමයි රාජ්‍ය නිලධාරීන්ගේ සමහර නිලධාරීන්ගේ සහය මේ සඳහා ලැබී තිබෙන බව මේ මුතුරාජවෙල අපිට නිරීක්ෂණය වුණා. තවත් යකඩ කර්මාශාලාවක් පරිසරයට අහිතකර විදියට තෙත්බිම් ගොඩ කරමින් බගුරු බිම් ගොඩ කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව අපි ඒක තහනම් කරලා තියෙනවා. තවමත් ඒ තහනම් ඉවත් කළ නැහැ. අපි කිසිදු සමාගමකට හෝ කිසිම කෙනෙකුට පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ පරිසරයට අහිතකර දේවල් කරන්නේ කවුද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. දේශපාලඥයෝද එමත් නැත්නම් බලවත් පුද්ගලයන්ද බලධාරීන්ද නිලධාරීන්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්නවා අපි මේ රටේ නීති රීති පද්ධතියට අනුකූලව. මොකද දැන් මේ වගුරු බිම් ගොඩ කිරීම මේ මුතුරාජවිල ප්‍රදේශයේ මේ ආයතන ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. පෞද්ගලික පුද්ගලයෝ කීප දෙනෙක්ම මේ කටයුත්ත කරලා තියෙනවා. මේවට අපිට වාර්තා වෙලා තිබෙන විදිහට පාතාලයත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා මෙතන ආරක්ෂා කරගන්න ඕන ප්‍රදේශයක් තිබෙනවා. ඒක අපි ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියන එකත් මම සඳහන් කරන්න කැමතියි. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් තාමත් අපේ රටට වැක්සින් එක ගේන්න පැහැදිලි ක්‍රමවේදයක් සූදානමක් නැහැ කියලා තමයි අපිට පේන්නේ. සමහර වෙලාවට මන්ත්‍රීවරුන්ට හැදුන් නැත්තම් කියයි ඔන්න වැක්සින් එක ගෙනල්ලා ඉස්සලා මන්ත්‍රීවරු ටික ගහගෙන. ඒ නිසා ඔන්න මන්ත්‍රීවරුන්ට හදෙන්නේ අනේ අන්න අහිංසක ජනතාවට හැදෙනවා කියලා. කොරෝනා වසංගතයේදී විශේෂඥවරුන්ගේ අදහස් වලට ප්‍රමුඛතාවය දීලා මේක වසංගතයේ පැතිරියාම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම තමයි පළවෙනිම කළ යුතු වන්නේ. මේ ලංකාව තමයි එකම රට කොවිඩ් වසංගතය පැඩි ලෙස පැටලලා තියෙන රටකින් එන අයව බෙර ගහලා නැට්ටුක්කාරයෝ දාලා පිළි අරගෙන රට වැද්ද ගන්න. මේ වසංගත රෝගයටම යට වෙලා මේ සියල්ල වහගෙන ඉන්නත් බෑ. සංචාරක ශිස්ත්‍රය හැකිතරම් ඉක්මනට ප්‍රාණවත් කරන්න ඕන. සෞඛ්‍ය නීති රීති සියල්ලටම යටත්. රජය මේ වෙනකොට යුක්‍රේනයේ සංචාරකයන්ව ගේන්න වැඩපිළිවෙල හදන්න පුළුවන් වුණා නම් ඇයි මේ විදේශ ශ්‍රමිකයන්ව ගේන්න වැඩපිළිවෙල හදන්න බැරුණේ මේ ඇමතිවරුන්ට කියලා මං අහන්න කැමතියි. අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවක් බිහි වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන දුර්වලම විපක්ෂය තමයි ඉන්නේ. ප්‍රතිරූප ගොඩ නගා ගන්න චෛත්‍ය හදනවා යම හදනවා කර වැඩක් කරේ නැහනේ. ආණ්ඩුවට වන්දි බට්ටකම් කරන එක නෙමෙයි අපේ කාර්යභාරය. රටේ ජනතාව ආණ්ඩුවට මේසා විශාල බලයක් දීලා 3-2ක් දීලා අපිට සුළුතරේ හරි 3-1 හරි අපිට දීලා තියෙන්නේ ආණ්ඩුව කරන වැරදි ටික පෙන්නලා දෙන්නයි මේ රටේ ජනතාව. තානාපති කාර්යාලයක නිලධාරියෙකුගේ නම භාවිතා කරමින් සිංගප්පූරුවේ සිට ව්‍යාජ ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථ කිහිපයක් රේගු විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මේ අතර ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් කුලි පදට මත ලබාගත් වාහන ව්‍යාජ ලෙස සකසා අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට මුල් ඒරියාව පොලිසිය සමත් වුණා. නෞකා භාරපත්‍රී විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස සඳහන් කරමින් නීති විරෝධී ආකාරයෙන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 55ක පමණ වටිනාකමකින් යුත් මෝටර් රථ 12ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ආයෙත්
තානාපති කාර්යාලයක නිලධාරියෙකුගේ නමක් ව්‍යාජ ලෙස භාවිත කරමින් අදාළ වාහන නීති විරෝධී ලෙස ආනයනය කර ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එක්සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වගේ කාලයක ආනයන සීමා පැනවලා තියෙන වාහන ගෙනීමට හැකියාවක් නැහැ. අදාළ පුද්ගලයා වහාම අත්අඩංගුවටගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරලා තිනවා. 20 වෙනිදා දක්වා ඔහු රිමාන්ඩ් කිරීමට තීරණය කරලා තිනවා. තානාපති වරප්‍රසාද් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. තීරු බාධි රහිතව ගෙන යාමට ශ්‍රී ලංකා රේගුවේ ඇස වෙනතකට යොමු කිරීමට මේ සියලුම කාරණා අවසානයේදී අනිවාර්යයෙන්ම රේගු ආඥා පනතේ වගන්ති ප්‍රකාරව පියවර ගන්නවා. දැන් තියෙන ක්‍රමයේදී ඔස්සේ ඇත්තටම අපිට හැකියාවක් නැහැ මේ මේ වාහන විකුණන්න රජය විසින් ප්‍රතිපත්ති මේ තීරණයක් කරන් තිනවා. මේ වාහන රජයේ කාර්යාලවල මේ විමර්ශන කටයුතු නඩු කටයුතු අවසන් වීම පසුව අත්අඩංගුවට ගැනීම විමර්ශන වලින් පසුව ඒ වාහන මුදල් අමාත්‍යතුමාගේ ලේකම්තුමා සම්බන්ධීකරණය කිරීමෙන් රජයේ කාර්යාල වෙත ලබා දීමට තමයි කටයුතු කරන්නේ. මේ අතර මුල්ලේරියාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන අලෙවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිසිය සමත් වුණා. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළු විතාරණ ඇතුළු කණ්ඩායමක් විසින් මේ සාර්ථක වැටලීම කර තිබෙන්නේ රෙන්ට් කා එහෙමත් නැත්නම් වාහන කුලියට දෙන ස්ථානවලින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වාහන ලබා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එසේ වාහන ලබාගෙන ඉන්පසු එම වාහන කඩා කොටස් කර අලෙවි කරනවා එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන් මෙම වාහනය අලෙවි කරනවා එසේ අලෙවි කරන්නේ ව්‍යාජ චැසි අංකයක් ව්‍යාජ එන්ජින් අංකයක් යොදාගෙන මේ ආකාරයට අලෙවි කරන ලද වාහන දහතක් පමණ සොයාගෙන තියෙනවා. ඒ වගේම වාහන කඩා කොටස් වශයෙන් අලෙවි කරන ලද කොටස්ද සොයාගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන තිබෙනවා. එක්කෙක් යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, අනෙක් තැනැත්තා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොවුන් විසින් සංවිධානාත්මකව මේ අපරාධ සිදු කර තිබෙන්නේ සීදුව, ගම්පහ, කොච්චිකඩේ, මුල්ලේරියාව වැනි ප්‍රදේශ ආශ්‍රිතව මොවුන් වාහන කුලියට දෙන ස්ථානවලට ගොස් අත්තිකාරමක් ලබා දී වාහනය කුලියට ලබා ගන්නවා. එහිදී ඔවුන් ඉදිරිපත් කරන්නේ ව්‍යාජ හඳුනුම් පතක්, ඒ වගේම ව්‍යාජ රියදුරු බලපත්‍රයක්. මේ ආකාරයට සොයාගත් මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්න වෙනවා. ඔබේ වාහනයත් මේ ආකාරයට නැති වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් මුල්ලේරියාව පොලිසියට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න. එව නැත්නම් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට 071 859 1653 අංකයට දුරකථන ඇමතුමක් දී විස්තර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. වාහන කුලියට දෙන ස්ථානයක් පවත්වාගෙන යනවා නම් මෙවැනි වංචනිකයින්ගේ අපරාධකරුවන්ගේ වින්දිතියෝ බවට පත් වෙන්න පුළුවන්. ඔබ වෙතට පැමිණෙන පුද්ගලයෝ ලේඛන ඉදිරිපත් කිරීමේදී ඒවා නැවත නැවත පරීක්ෂා කරන්න, ඒ වගේම අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලබා ගැනීමට කටයුතු කරන්න. දැන් තර්ඩ් අයි විශේෂාංගය. තර්ඩ් අයි මෙරට රාජ්‍ය ආයතන තුල කාර්යක්ෂම සහ ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් ස්ථාපිත වන්නේ කවදාද යන පැනය අද ඊයේ මෙරට සමාජය තුල උද්ගත වූවක් නොවේ. සිය දහදිය කඳුළු හෙලමින් එදිනදා ජීවිතය සරිකර ගන්නට වෙරදරන අපේ රටේ නිර්ධන මිනිසුන්ගේ රුපියල් ශතවලින් රටට ලැබුණු වටිනා රාජ්‍ය සම්පත් රැසක් දිනෙන් දින විනාශ මුඛයට ඇදී යන ආකාරය බොහෝ අවස්ථාවලදී සියත තර්ඩ් අයි කැමරාවට සුබුණා. මේ එවැනි තවත් එක් සිදුවීමක්. මේ රත්නපුර දිසා වන කාර්යාලය සුකෝපභෝගී රථවාහන කිහිපයක්ද ඇතුළුව ජීප් රථ, ලොරි රථ සහ යතුරු පැදි විශාල ප්‍රමාණයක් මේ රාජ්‍ය ආයතන පරිශ්‍රය තුළ විනාශ මුඛයට ඇදී යන ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. රටට වාහන ආනයනය කිරීම తాවකාලිකව නවතා ඇති පසුබිමක අලුත් වැඩියාකුට නැවත භාවිතයට ගත හැකි මෙම රථවාහන මෙලෙස විනාශ වීමට අවකාශය සලසා තිබීම ජනතා මුදල් අවභාවිත කිරීමක් ලෙස අප නොබියව පවසන්නේ මෙවැනි ජාතික සම්පත් විනාශ මුඛයට ඇද දැමීම ජාතික හැඟීමකින් කටයුතු කරන මාධ්‍යයක් වශයෙන් අප කිසිසේත්ම අනුමත නොකිරීම හේතුවෙන් කොවිඩ් වසංගතය සමග රටේම ආර්ථික හා සමාජීය
රාජ්‍ය යාන්ත්‍රණය අඩපණව ගොස් ඇති මොහොතක මෙවැනි ජාතික සම්පත් විනාශයට යා නොදී බලධායි ලෙස නැවත ජනතා සේවයට යොදවන තුරු සියත තර්ඩ් ඩයි නිරන්තර අවධානයේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.